භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අදත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ශ්‍රද්ධා රූපවාහිනිය වෙතින් ගෙන එන සොඳුරු නිවන් මඟ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සාකච්ඡාවට බඳුන්වන දහම් කතිකාවත සමගින්. ඉතින් අදත් බුදු දේශනා ඇසුරෙන් අප සමග මේ දහම් කතිකාවත ගෙනීමට වැඩම කොට වදාලා මහමෙවුනා වාසී ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් දහම් කතිකාවතට පින්වත් ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. ඉතින් අපි මෙතෙක් මේ උතුම් සදහම් සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි ප්‍රථම බෝධිපාක්ෂික මූලික බෝධිපාක්ෂික ධර්මයන් වන සතර සතිපට්ඨානය ගැනයි සාකච්ඡාවට බඳුන් කළේ. එයා අපි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සතිපට්ඨානය ගැනම බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා අන්තර්ගත සතිපට්ඨාන සංයුක්තයේ සංයුක්ත නිකාය පහේ සතිපට්ඨාන සංයුක්තය ඇසුරෙනුයි ඔබ වෙතට අපි ගෙනාවේ. ඉතින් එහි අඹපාලි වර්ගයේ අපි සූත්‍ර දේශනා හතක් මේ වෙන විට සාකච්ඡාවට බඳුන් කළා. ඉතින් අද ඔබ වෙතට අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සංයුක්ත නිකාය පහ මේ මහා වර්ගයේ සතිපට්ඨාන සංයුක්තේ අඹපාලි වර්ගයේ අටවන සූත්‍ර දේශනාව සෝද සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ අපට දැනගන්නට ලැබෙනවා මේ සතිපට්ඨාන භාවනාව වඩන්නට නම් ඉතාම වික්ත පඬිත ඥානවන්ත නොවනති කෙනෙක් වෙන්නට ඕනේ. කියන්නේ සාමාන්‍ය බාල කෙනෙකුට අවික්ත කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් අවබෝධයක් ලබා නොගත්තු කෙනෙකුට අපිට ඒක පැහැදිලි වුණා පින්නස් ස්වාමීන් වහන්ස අර අපි කලින් සාකච්ඡා කරපු සූත්‍ර දේශනාවකදී දෘෂ්ටි ඍජු කරගන්නට ඕනේ. කියන්නේ මුල පිරිසුදු කරගෙන සීලයේ තුල පිහිටලා දෘෂ්ටි ඍජු කරගෙන මේ සතිපට්ඨානේ වඩන්නට පටන් ගන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් මේ ගැන තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දේශනාවක් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගැන අපිට ඉතාමත් පැහැදිලි වෙන තව අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මට මතක හැටියට විශාලාවේ වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ විශාලාවේ නගරයේ පිණ්ඩපාතේ වැඩම කළාම මේ උන්වහන්සේ දකිනවා මේ ලිච්ඡවි තරුණ ලිච්ඡවි කුමාරවරු මේ ඉතාස් මේ දුන්නෙන් සියුම් මීතල වලින් මේ තල්කොළෙන් තල්කොළ වල තියෙන සියුම් සිදුරු ඉක්මවා ගිහිල්ලා ඉලක්ක වලට දක්ෂ ලෙස විදිනවා. ඉතින් මේ ගැන හරි විස්මයටපත් වෙන ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පිණ්ඩපාතයෙන් වැළකීච්ච මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා මේ සිද්ධිය කියා සිටිනවා. එලයි බුදුරජාණන් වහන්සේ අනන්සාන සිංහාන පින්නත් ආනන්ද ඕකද ඔය මේ ඔය ඉතලෙන් ඔය සිදුරක් ඔස්සේ ගිහිල්ලා ඉලක්කයට විදින එකද අමාරු නැත්තම් මේ සත්කඩකඩ පළපු අස්ලෝමයකින් තවත් එබඳුඹ සත්කඩකඩ පළපු අස්ලෝමයකට විදින එකද අමාරු කියලා අහන ස්වාමීනි සත්කඩකඩ පළපු අස්ලෝමයකින් සත්කඩකඩ පළපු තවත් අස්ලෝමයකට විදින එක මේ අතිශයින්ම දුෂ්කරයි කියනවා. පින්නත් ආනන්ද ඊටත් වඩා දුෂ්කරයි කියනවා මේ ආර්ය සත්‍ය අවබෝධය. ආර්ය සත්‍ය අවබෝධය. පින්නත් ස්වාමීන් වහන්සේ අපි මේ චතුරාර්ය සත්‍ය ඇත්තටම මේ මාර්ග ආර්ය සත්‍යයි මේ සතිපට්ඨානයේ වශයෙන් කතා කරන්නේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලම තියෙන්නේ මාර්ග ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩීම තුළ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම යාට ප්‍රගුණ වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්ස මේ අපි මේ සෝද සූත්‍රයේදී අපිට පැහැදිලි කරලා දෙන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් ඇසුරින් සෝද කියලා කිව්වහම පින්වත් ස්වාමීන් වහන්ස අරක් කැමියා කියන අර්ථය සූප වේදියා
එවගේ ආහාර පිසින්න රජ වෙත ආහාර එලවන්න කියන අරුත මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානයේ වැඩීමට භික්ෂුවකගේ තිබිය යුතු සුදුසුකම පෙන්වා දෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාව ඇසුරෙන් අපට ඒ කාරණාව පහදලා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාවේදී මේ අදක්ෂ අකුසල, අකුසල කියන්නේ අදක්ෂ අරක් කැමීක් නැත්නම් මේ කෑම හදන කෙනෙක්, කෑම හදලා රජපෞලි කෙනෙකුට හරි රජපෞලි මැති ඇමති කෙනෙක් ළඟට හරි වෙලා ඉන්නවා මේ ඒ තමන් සකස් කළ කෑම පිළිගන්වන්න. භාගිතුන් වහන්සේ වදාළේ කොහොමද? සේතාපි භික්කවේ බාලෝ අව්‍යක්තෝ අකුසලෝ සූදු. බාලයි, යාට නුවණ නැහැ, අව්‍යක්තයි, යාට දැනුම් තේරුම් තියෙන කෙනෙක් නෙමෙයි. අකුසල කියන්නේ අදක්ෂ. මේ සූද කියන්නේ සූප ව්‍යංජන හදන මේ අරක් කැමියා, මේ කුක්. රාජානංවා රාජ මහාමත්තංවා රජ කෙනෙකුට හරි රජ මැති අමති කෙනෙක් කරි ළඟට වෙලා නානච්චෙහි සූපෙහි පච්චු පට්ටිතු වස් නොයෙක් සූප ව්‍යාංජන තියාගෙන ඉන්නවා මේ උපස්ථානයට කෑම පිළිගන්වන්න. මේ ආහාරවල තියෙනවා කියෙනවා අම්බිල අග්ග, තිත්තකග්ග, ඇඹුල් රසට, තිත්ත රසට, කටුක මදුර කියැන පැණි රසට, එවගේම මිහිරි ලුණු රසට, ලුණු රස නැතිව මේ විදිහට නොයෙක් කෑම වර්ග තියෙද්දී මේ රජතුමා හරි නැත්නම් රජ ඇමතිය හරි මේ කෑම වලින් එක දෙකට ප්‍රිය කරනවා, වැඩිපුර ගන්නවා. එතකොට මේ ඒක අඳුන ගන්න අදක්සයි කියනවා මේ නුවණ නැති මේ අරක් කැමියා බාලකෙනා. ඒක නිසාම යාට දැන් රජතුමාට හරි ඒ මැති ඇමති කෙනා රුචි කරන දේ, යාට ප්‍රිය දේ ලබා දෙන්න අදක්ෂ නිසා භාගිතුන් වහන්සේ වදාලා මේ මේ අරක් කැමියාට මේ උපස්ථාන කරන මේ කෑම හදපු කෙනාට විශේෂ ලාභ ලැබෙන්නේ නැහැ කියලා භාගිතුන් වහන්සේ වදාළේ. නච්චේව ලාභී හෝති අච්ඡාදනස්ස, එයාට අමතර ඇඳුම් ලැබෙන්නේ නැහැ. නලාභී වේතනස්ස, අමතර වැටුපක් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම නලාභී අභිහාරණං, අමතර පඳුරු ලැබෙන්නේ නැහැ. තංකිස හේතු, මොකද හේතුව? තථාහි සෝ භික්කවේ බාලෝ අව්‍යත්තෝ අකුසලෝ සූදු. බාල නුවණ නැති, දැනුම් තේරුම් නැති අදක්ෂ අරක් කැමෙක්. අන්න ඒ නිසා එයාට ලැබෙන්නේ නැත්තේ. රජතුමා හරි කෑම ආහාරයට ගන්න කෙනා හරි ඒ අවස්ථාවේදී රුචිකරන දෙයක් තියෙනවා. එක්කෝ ඇඹුල් රස වැඩිපුර ගන්න පුළුවන්, එහෙම නැත්නම් පැණි රස දෙයක් වැඩිපුර එදා ගන්න පුළුවන්. ඒක දැනගෙන ඒ මොහොතේ ඒ කෙනාගේ රුචිකත්වය දැනගෙන රුචිදේ පිළිගැන්වීමෙන් අර ආහාර ගන්න අර ප්‍රභූ කෙනා, රජතුමා හරි ඒ රජ පෞලි කෙනා හරි සතුට වෙනවා. සතුට වෙලා තමන්ට උපස්ථාන කළ අර කෝකියට, අර අරක් කැමියට පෙරලා සලකනවා, වැටුප් ගෙවනවා, අමතර වස්ත්‍ර ලබා දෙනවා, ඒ වගේම පඳුරු වෙනම දෙනවා. භාගිතුන් වහන්සේ වදාලා අනේ විදියට එහෙම කරන්නේ ඒ හරියට තමන්ට ඒ සැලකීම ලැබුණොත්. සැලකීම තමන්ට නොලැබෙද්දි රජතුමාගේ හිත නැමෙන්නේ පෙරලා ප්‍රතිඋපකාර දක්වන්න. අනේගෙන තමයි මේ භාගිතුන් වහන්සේ ප්‍රථමයෙන් මේ දේශනාවේදී මේ උපමාවයි වදාලේ. අන්නේ විදිහට දේශනා කරලා පිනසානහස මට මතක් වෙනවා. දැන් ඔය රජ කෙනෙකුට, රජ මහාමතියෙකුට ප්‍රස්ථාන කරන සූපවේදීක් ඔය ගෙදරක අම්ම කෙනෙක් ස්වාමයාගේ දරුවන්ගේ ඕනෑපාකමනුත් ඔය විදිහට තේරුම් අරගෙන ආහාර පිළියෙල කරේ නැත්තම් ගෙදර දැන් අම්ම කෙනෙක් ගත්තාම තාත්තා ආහාර ගන්න විදිහ, ඊට පස්සේ දරුවෝ ආහාර ගන්න විදිහ ආදී හඳුනාගෙන ආහාර පිළියෙල කරේ නැත්තම් ඒ තාත්තගේ හිත දිනා ගන්න, ස්වාමියාගේ හිත දිනා ගන්න, දරුවන්ගේ හිත දිනා ගන්න එහෙම නැත්තම් මේ පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට ගෙදර මේ නොයෙකුත් රණ්ඩු දබර, ලුණු වැඩි, අද මේ ඊළඟට මිරිස් සැර වැඩි, මිරිස් නැහැ,
වගේ ප්‍රශ්න හට ගන්න. ඒත් අර මේ කියන මේ හරි හැටියට ස්වාමියාගේ දරුවන්ගේ ඒ ආහාර ගන්න ආකාර රුචි අරුචිකම් පිළිබඳව තේරුම් නොගැනීම නිසා. නොගැනීම ඒක සරලව අපිට අදක්ෂකම. කතා කළොත් එහෙමයි දැනුත් ඒක ස්වාමීන් තේරුම් වහන්සේ. ගන්න පුළුවන්. බලන්න භාග්‍යතුන් වහන්සේ පින්නත් ස්වාමීන් වහන්සේ මේ ලෝකේ අපි අතර තියෙන සරල උපමාවක් අරගෙන මේ සතිපට්ඨානේ මේ අපිට තෝරලා දෙන්න හදන්නේ. ඉතින් අපි අතර තියෙන මේ සරල උපමාවකින් තමයි මේ කරුණ තෝරන්නේ. ඉතින් ඒ විදිහට පින්නත් ස්වාමීන් වහන්සේ අදක්ෂ කෙනා, දැන් අදක්ෂ කෙනා තමන් උපස්ථාන කරන්න ඕන පිරිසට රුචි විදියට ආහාර සකසලා නොදැනීම නොදීම නිසා එයාට අමතර ලාභ ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ගෙදරක නම් මතභේද, රණ්ඩු, අඩදබර, වචන හුවමාරු වීම හටගන්න මේ නිසා. කොතෙකුත් හට ගන්නවා. ඉතින් මේ පින්න ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්නත් මේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒව මේව කෝ භික්කවේ ඉදිකච්චු බාලු අව්‍යත්තු අකුසලෝ භික්කු. ඒ වගේ මේ බුද්ධ ශාසනේ බාල කියන්නේ නොතේරුම් කමෙන් යුතු අව්‍යක්ත, ඒ කියන්නේ ස්පිනසෝනස මේ දැනුම් තේරුම්කම අඩුකම අව්‍යක්තයි. ඒ කියන්නේ බුද්ධ දේශනාව අහලා බහුශ්‍රුත බවක් නැති බව. එහෙමයි. සුතා, දත්තා, වචසා, පරිචිතා තරාගෙන නැහැ. ඔව්. වචනයෙන් පුරුදු පුහුණු පුරුදු කරලා කරලා නැහැ. නැහැ. ළඟට නුවණ විමසලා නැහැ. විමසලා නැහැ. තිට්ඨියා සුප්පටි විද දෘෂ්ටි පිරිසුදු කරගෙන දෘෂ්ටි නැති බව. විද්‍යලා නැහැ. අර භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවකදී අපිට මුණ ගැහුණා මේ කුසල් දාමයේ මුල පිරිසුදු සීලය කරගෙන පිරිසිදු වෙලා දෘෂ්ටි ඍජු වෙන්නේ කියලා. ඍජු වෙන්නේ කියලා. එතෙන්ට ඇවිල්ලා තිනවා මේ ඇවිල්ලා තමයි සතිපට්ඨානෙ පින්නත් වඩන්න ස්වාමීන් කියන්නේ. සිහිපත් කළා මේ තතු එතන නිසා එතන පිහිටල ඊට පස්සේ සතිපට්ඨානෙ වඩන්න කියලා. දැන් මේ භික්ෂුව ගැන කියද්දි එහෙම ස්වභාවයක්, එහෙම දක්ෂතාවයක්, ව්‍යක්ත බවක් මේ භික්ෂුව බාලයි බාලයි කියලා කියන්නේ සීලය තුළට පැමිණලා පැමිණිලා නැහැ. සීලය තුළට පැමිණිලා නැහැ. අර විද්‍යට ඇසූ ධර්මයක් නැහැ, දරාගෙන නැහැ, දෘෂ්ටි ඍජු වෙලා නැහැ. අනේ නිසා මෙයා අකුසලයි, අදක්ෂයි. එයා කායේන කායानुපස්සේ විහෙරති. ඒක නිසා යාට කානුපස්සනාය වාසය කරන්නේ නැහැ. යා වාසය කෙරෙන්නේ නැහැ. ආතාපි සම්පජානව සතිමෙන් කායනුපස්සනාවට එන්නේ කෙනා අර දැන් අපි බොහෝ වාර ගණනක් කතා කළා මේ ආතාපි සම්පජාන සතිම කෙලෙස් තවන වීරිය නුවණ සිහිය තියෙන්නට ඕන. එතනට එන්නේ අර මේ සීලේ පිහිටපු කෙනා, වික්ත කෙනා, දෘෂ්ටි ඍජු කරගත්තු කෙනා. ඉතින් ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ වදාළේ විදිහට පින්නස් ස්වාමීන් වහන්සේ මේ ලෝකේ තමයි සලකන ශරීරයට බාහිර ලෝකයට මේ ඇතිවන අභිජ්ජා දොම්නස් දුරු කරන්න වෙහෙසෙන්නේ නැහැ කියලා. එහෙම වෙහෙසිලා කායනුපස්සනාවට එන්නේ නැහැ මේ අව්‍යක්ත කෙනා. ඒ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ වදාළා තස්ස කායන කායානුපස්සිනෝ විහෙරතු. මේ විදිහට කායනුපස්සනා භාවනාවට නොපැමිණෙන නිසා මොකද වෙන්නේ? මේ ආනාපාන සතියවත් අසුභ භාවනාවත් එහෙමසේ ධාතු මනසිකාරයවත් ඉරියාපත සම්පජන්න නවසීවිතික ආදී භාවනාවන් නිරත වෙන්නේ නැහැ කියලා එක. දැන් කායනුපස්සනා භාවනා 14ක් තියෙනවා. 14න් එකකටවත් එයා පුහුණුව ලබන්නේ නැහැ. නැහැ. එයා අකුසල් අර අකුසල් ගොඩේ ඉන්නේ. පංච නීවරණ. පංච නීවරණ ගොඩේ. පංච නීවරණම හිත හිතා ඉන්න කෙනෙක්. එහෙමයි පින්වත්සත්. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ වදාලා චිත්තං න සමාධියති. එයාගේ හිත තැම්පත් වෙන්නේ, අර සමාධි වෙන්නේ. අපි ශ්‍රවණය කළා මේ විදිහට කෙලෙස් තාන වීරි නෝනින් කටයුතු කරද්දී මේ අලුත පැවිදිච්ච ස්වාමීන් වහන්සේලාට හිත එකඟ කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා නේ. ඒකෝදි භූත විපස්සන්න චිත්ත පහ මේ සිත පහන් කරගෙන සමාහිත සිතින් ඒකග්ග චිත්ත හිත එකඟ කරගෙන චිත්ත සමාධිය ලබන විදිහ කියලා දුන්නා. අන්න ඒක වෙන්නේ නැහැ කියනවා මේ අව්‍යක්ත ආකුසල භික්ෂුවට. ඒ නිසා උපක්ඛිලේසන පහියන් හිත කිල්ඩු කරන උපක්ඛිලේස ප්‍රහාණය වෙන්නේ කියලා. ඒ කියන්නේ අකුසල් රැස ඒ තමයි මේ සතිපට්ඨාන සංයුත්තේදී අපිට මුණ ගැහුණා පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ මේ කායනුපස්සනාව වගේම වේදනානුපස්සනාවටත් නිරත වෙන්නේ නැහැ. සැප දුක් උපේක්ෂා අරබයා සිත පිහිටවා ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළද මහා සතිපට්ඨාන සූත්‍රයේදී අනේ විදියට වේදනානුපස්සනාවේ හිත පිහිටවන්නේ නැහැ. වේදනාව අනුව බලමින් වාසය කරන පුරුදු වෙන්නේ. පුරුදු නොවන නිසාම කායනුපස්සනාවේ නොයෙදෙන කෙනාට වගේම වේදනානුපස්සනාවේ නොයෙදීම නිසා ඒ භික්ෂුවගේ හිත සමාධිමත් වෙන්නේ නැහැ.
උපක්ලේශ මේ පංච නීවරණ දුර වෙන්නේ. අනේ විදිහට සතර සතිපට්ඨානයටම ගලපලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. චිත්තානුපස්සනාවේ දෙන්නෙත් නැහැ, ධම්මානුපස්සනාවේ දෙන්නෙත් නැහැ. නොවේදෙන නිසාම ඒ කෙනාගේ, ඒ භික්ෂුවගේ, අව්‍යක්ත භික්ෂුවගේ පංච නීවරණ දුර වෙන්නේ, උපක්ලේශ ප්‍රහාණය වෙලා හිත සමාධිමත් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ විදිහට සතර සතිපට්ඨානය නොලැබීම නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා, සකෝසෝ භික්කවේ බාලෝ අව්‍යත්තු අකුසලෝ භික්කුමේ නොදන්. අවසරයි පින්නසනස, මේ එක විශේෂ කරුණක් සඳහන් වුණා නේද? මේ භික්ෂුව මේ ස්වකීය නිමිත්ත එහෙමයි සන්න. හරියට හඳුනගන්නේ කියලා. එහෙමයි සන්න. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඒ අකුසල අව්‍යත්ත භික්ෂුව නචේව ලාභී හොති දිට්ඨ ධම්ම සුඛ විහරාණං, මේ ජීවිතයේ ලබන්න පුළුවන් සැප ලබන්නේ නැහැ කියන. නලාභී සති සම්පජඤ්ඤස්ස, එයා සිහිය නුවණින් යුතු ජීවිතයකට පැමිණෙන්නේ නැහැ කියනවා. තං කිස හේතු, ඒකට මොකද හේතුව? තථායිසෝ භික්කවේ බාලෝ, ඒ කෙනා බාලයි, එයාට නොදන්නකම, අව්‍යක්තකම, අකුසලෝ අදක්ෂකම. සකස්ස චිත්තස්ස නිමිත්ත, අන පිනස් වන්නසේ මතක් කළ කරුණ, ස්වකීය සිතේ නිමිත්ත නඋගන්නා තියෙනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ කායනුපස්සනාව හරි වේදනානුපස්සනාව තුළ හරි චිත්තානුපස්සනාව තුළ හරි, එහෙම නැත්නම් ධම්මානුපස්සනා අරමුණක් තුළ හරි හිත පිහිටන නිමිත්ත, හිතට ප්‍රකට වෙන නිමිත්ත, ඒක කිනාගෙන් කිනාගෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ ප්‍රකට වෙන නිමිත්ත අල්ලගන්න අදක්ෂයි. හරියට කවුරු වගේද? අර අදක්ෂ සූපවේදියා. ඔව්, සූපවේදියා වගේ. අර කැමියා, අර රජතුමා නැත්නම් අර ඇමතියා ඉල්ලන මේ එයාගේ හිත රුචිකරන ආහාරය පිළිගන්න අදක්ෂයි වගේ, තමන්ගේ හිතට පිහිටෙන, තමන්ගේ හිත වඩා ඇදී යන සතර සතිපට්ඨාන භාවනා අරමුණ අල්ලගන්න අදක්ෂයි කියන. භාග්‍යතුන් වහන්සේ වදාලේ සකස්ස චිත්තස්ස නිමිත්තන උගන්හාති කියලා. තමන්ගේ හිතේ, තමන්ගේ හිතේ කුසලයේ පිහිටන නිමිත්ත ඉගෙන ගන්න අදක්ෂකම කියලා. ඉතින් අන්නේ විදියට මේ සූද සූතේදී පින්නස් ස්වාමින් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ අදක්ෂ භික්ෂුව ගැන වදාලා. එතකොට අපිට පේනවා මේ සතිපට්ඨානේ වඩන්න මේ බාල අව්‍යක්ත අකුසල භික්ෂුවට පුළුවන් කමක් වෙන්නේ නැහැ පින්නස් ස්වාමීන් වහන්සේ. මේකෙදී මට මතක් වෙනවා කරණීයමෙත්ත සූත්‍රයේදී. කරණීයමෙත්ත සූත්‍රයේදී කරණීය මත්ත කුසලේන, ඒ කියන්නේ තමන්ගේ අර්ථය මේ සිද්ධ කරගන්න මේ කැමැති භික්ෂුව අත්ත කුසලේන සක්කෝ උජෝච සූජුද, එයා දක්ෂ වෙන්න ඕනේ, ඒ වගේම ඍජු වෙන්න ඕනේ, වඩාත් ඍජු වෙන්න ඕනේ. ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ මුලින් මේ නිවන් අවබෝධයට කැමැති ශ්‍රාවකයා ගොඩනගා ගන්න ඕනේ සුදුසුකම්. ඇත්තටම මේව නැති බව තමයි මේ බාල අව්‍යක්ත අකුසල බව කියලා පැවසෙන්නේ. ඉතින් ඊට පස්සේ පින්නස් ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී විස්තර වෙනවා නේද, මේ සතිපට්ඨානේ වඩා ගන්න පුළුවන් මේ පඬිත ව්‍යක්ත මේ දක්ෂ භික්ෂුව ගැනත්, ඒ කියන්නේ අර කරණීයමෙත්ත සූත්‍රයේ පෙන්වලා දෙන ඒ ගුණධර්ම වඩාගෙන මේ සතිපට්ඨානේ මැනවින් වඩා ගන්න භික්ෂුව ගැනත් මේ උපමාව මෙසුරින් ඒකත් අපිට පැහැදිලි කරලා දෙන්න පින්නස් ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. පින්නත්නි, භාග්‍යතුන් වහන්සේ මෙතනදී ඉතර අරක්කැමියාගේ උපමාවම ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අදක්ෂ අරක්කැමියා වගේ නැතුව දක්ෂ අරක්කැමියෙක් ඉන්නවා, කෑම හදන කෙනෙක්. එයා කුමක්ද කරන්නේ? එයා හොඳට කෑම ටික හදාගෙන බලාගෙන ඉන්නවා තමන් උපස්ථාන කරන රජ කෙනා හරි, ඒ මැති ඇමති කෙනා හරි වඩා රුචි කරන්නේ, වඩා ඉල්ලන්නේ කුමක්ද? එක්ක ඇඹුල් රස ආහාරයක්ද, තිත්ත රස ආහාරයක්ද, නැත්නම් මිහිරි පැණි රස ආහාරයක්ද, ලුණු සහිත ලුණු රස ආහාරයක්ද කියලා. එහෙම බලලා ප්‍රණීත දේ ලබා දෙනවා. සමහර කෑම జాතියක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ ප්‍රණීත දේ ලබා දීම නිසා කුමක්ද වෙන්නේ? රජතුමාගේ අර මැතිම තියනගේ හිත පහදිලා එයාට වැටුප් ගෙවනවා, වස්ත්‍ර ලබා දෙනවා, ඒ වගේම අමතර පඳුරු ලබා දෙනවා. ඒ මොකද ඒ දක්ෂ ව්‍යක්ත අරක්කෙමියාගේ ස්වභාවේ එයයි. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වදාලා පින්නස් ස්වාමීන් වහන්සේ, ඒව මේවකෝ භික්කවේ ඉදේකච්චෝ පණ්ඩිතෝ ව්‍යත්තෝ කුසලෝ භික්කු. දැන් දෙකනේ දෙක වෙනස. දැන් කලින් කෙනා අව්‍යක්තයි, අව්‍යක්තයි කියන්නේ ඒ කෙනාගෙන භාග්‍යතුන් වහන්සේ වදාලේ බාලෝ අව්‍යත්තෝ කියලා. මේ නුවණ තියෙන කෙනා පණ්ඩිත වශයෙන් ඊට විරුද්ධ වචනේ භාග්‍යතුන් වහන්සේ
දේශනා කරනවා පණ්ඩිතකව පණ්ඩිත. විශේෂයෙන් කුසල්ලා කුසල් තේරුම් ගැනීමට විශේෂ දක්ෂ බව, ගැන දස කුසලය තුළට එහෙම පැමිණිච්ච බව එහෙමයි බාලයාගේ පණ්ඩිතයාගේ ලක්ෂණයනේ පෙන්නන එහෙමයි. සාහසනේ. ස්වාමීන් වහන්සේ වදාළ පවසු අයරීම අර සතර සතිපට්ඨානයේ කරණීයමිත සූත්‍රයේ තියෙන විදිහට හිත කෙලින් කරගෙන අනවශ්‍ය දෙයට නොයා ඊට පස්සේ දක්ෂ වෙලා දැනුම් තේරුම් ඇතිව දෘෂ්ටි ඍජු කරගෙන මේ දක්ෂ භික්ෂුව එයා සතර සතිපට්ඨානයට එනවා, කායනුපස්සනාවටත් එනවා. අපි කතා කළ මේ දක්වා කතා කළ කායනුපස්සනා භාවනා පුරුදු කරනවා, වේදනානුපස්සනා භාවනා පුරුදු කරනවා, චිත්තානුපස්සනා භාවනා පුරුදු කරනවා, ධම්මානුපස්සනා භාවනා පුරුදු කරනවා. පුරුදු කරලා එයා හිත කිලුට කරවන උපක්ඛලේශ ප්‍රහාණය කළ හිත සමාධිමත් කර ගන්නවා. ඒකට හේතුව මොකද? මේ පුරුදු කරලා භාගිතුනාසේ වදාලා එයා ඉගෙන ගන්නවා කියව සෝතං නිමිත්තං උගන්නාති. අර කලින් භික්ෂුව තමන්ගේ හිතට ප්‍රකට වෙන මේ සතර සතිපට්ඨාන භාවනක් අරමුණක් අරබයා නිමිත්තක් ඉගෙන ගන්නේ නැහැ. මේ දක්ෂ භික්ෂුව තමන්ගේ හිතට පිහිටන සිත සමාධිමත් කරවන ඒ සතර සතිපට්ඨාන නිමිත්තක් ග්‍රහණය කර ගන්නවා, ඒක ඉගෙන ගන්නවා. අන්න ඒ ඉගෙන ගන්න නිසාම එයාගේ හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙලා එයා භාගිතුන් වහන්සේ වදාලා ලාභී චේව හෝති දිට්ඨ ධම්මසුඛ විහරණ, මේ ජීවිතයේ ලබන්න පුළුවන් සැප ලබනවා කියලා වදාලා. ලාභී හෝති සපි සති සම්පජාඤ්ඤස්, සීය නුවණ ලබනවා කියලා වදාලා. භාගිතුන් වහන්සේ වදාලා මොකද්ද හේතුව? තථායි සෝ භික්කවේ පණ්ඩිතෝ වියත්තෝ කුසලෝ භික්ඛු, මේ නුවණ තියෙන භික්ෂුව මේ කෙනා සකස්ස චිත්තස්ස නිමිත්තං උගන්නාති, සෝකීය හිතේ නිමිත්ත ඉගෙන ගන්නවා කියලා භාගතුන් වහන්සේ වදාළා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූද සූත්‍රයෙන් අපට තේරෙන්නේ තමන්ගේ හිත මේ භාවනා තුළ පුරුදු කරද්දි තමන්ගේ හිතට ප්‍රකට වෙන සතිපට්ඨාන භාවනාවක් ලැබෙනවා. අන්න ඒක බහුල වශයෙන් පුරුදු කරලා හිත සමාධිමත් කරගෙන සසර දුකින් නිදහසෙන්ටයි භාගතුන් වහන්සේ මේ උතුම් සම්බුදු වදන් අපට දේශනා කළේ. එහෙමයි පෙන්නසානස. එතකොට අපිට පේනවා මේ දැන් අර අරක් කැමියා වුණත් මේ ස්වාමියාගේ රුචිකරන ආහාරයේ රුචිකරන රසය අඳුනගන්න නම් ඒක නිතර නිතර පිළියෙල කරලා මේ ඉගෙන මේ පුහුණු වීමක් තියෙනවනේ. ඒ වැඩේ නිතර නිතර කිරීම තුළ භාවිතය තුළ බහුලීකృత කිරීම තුළ මේ පුහුණුව ලැබෙනවා. දැන් සාමාන්‍ය අලුතෙන් විවාහ වෙච්ච දෙපළකට වුණත් ස්වාමියාගේ දැන් බිරිඳකට ස්වාමියාගේ රුචිකරන දේ අඳුනගන්න කාලයක් සමහරට ගත වෙනවා. ඒ වගේ මේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව ඒ වගේ සතිපට්ඨානයත් මේ පණ්ඩිත වික්ත ඒ වගේම කුසල භික්ෂුව පුරුදු කිරීම තුළ තමන්ට මේ වැඩෙන විදිහ ඒ තමන්ට බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින් චිත්ත සමාහිත භාවය ඇති වෙන විදිහ ඒ කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන ඒ සතිපට්ඨානයන් වැඩෙන විදිහ හඳුනා ගැනීම සොකිය නිමිත්ත හඳුනා ගැනීම කරන්නට ඕන. එතකොට තමයි ඒ කියන්නේ සතිපට්ඨානේ භාවිත බහුලීකృత භාවනාව ප්‍රගුණ කරද්දී බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් වදාරනවා ඒක භාවිත කරන්න ඕනේ, බහුල වශයෙන් පුරුදු කරන්න ඕනේ කියන එක තමයි අපිට මේකෙදි මේ තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ එහෙම නොකරන කෙනාට මේ සොකිය මේ චිත්තේ නිමිත්ත සකස්ස චිත්තස්ස නිමිත්තං මේ උග්ගන්හාති කියන කරුණ සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙමනම් පින්වත්නි අපට මේ සෝද සෝත්‍ර දේශනාවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ අපට ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ දේශනාව ඉතා හොඳින් අපට බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් කියලා දුන්නා. ඉතින් ඒකෙදී අපට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ තාම ලස්සන උපමාවකින් ඒ සූපවේදීක් දක්ෂ සූපවේදීක් අරක්කැමීක් ඒ තමන්ගේ ස්වාමියාගේ ඒ රුචිකරන ආහාරය රුචිකරන රසය මැනවින් හඳුනාගෙන ඒ ආහාරයම සකස් කරලා දීලා ඒ ස්වාමියාගේ හිත දිනා ගන්නවා වගේ ඒ ස්වාමියාගේ නිමිත්ත හඳුනාගෙන ස්වාමියාගේ හිත දිනා ගන්නවා වගේ මේ සතිපට්ඨානේ වඩන භික්ෂුවත් පඬිත වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඇත්තටම මේ පඬිත භාවය ඇති කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධි ශ්‍රද්ධාවෙන් අදහගෙන කුසලයේ අකුසලයේ පිළිබඳ අවබෝධ ඥාණයට පැමිණලා මුලින්ම සීලය තුළට පැමිණලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ සොඳුර නිවන් මඟ අසා දැනගෙන සුත ඊළඟට දතා
දරාගෙන අහන්න උධර්මය කල්්‍යයාන මිත්‍ර ඇසුරින් හල දරාගෙන පසේක වචනයෙන් පුරුදු පුහුණු කරන්නට ඕන, පහවිත කරන්නට ඕනේ. ඉට පස්සේ මනසානු පෙක්කිතය මනසින් විමසන්නට ඕනේ. දිට්ටිය සුප්පට විද්ද දෘෂ්ටි පාරිසුද්ධ කරගන්නට ඕනේ. අන්නේ විදිහි ව්‍යක්ත බවක් ඇතිකරගත්තු කුසල දක්ෂ භික්‍ෂුවට අර කරණීමමිත සූත්‍රය පෙන්නල දෙන ඒ රජු බව වඩා ත්‍රජු බව, ඉට පස්සේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව, සුබර බව, පස්සේ ලදදයෙන් සතුටුවෙන බව, පස්සේ නිපක ස්ථානෝචිත ප්‍රඥාව, නිපක ගුණේ ප්‍රකෝචිට පස්සේ ඉන්ද්‍රිය සංවරය ආදී කොලයන්හි නොවැලෙන ස්වභාවේ, ඒ වගේම නොනැතියන්ගේ දෝෂාරෝපණය ලක්වෙන කුඩා වූ වරදක් ද නොකරන ස්වභාවේ, මෛත්‍රී සිත කියන මේ උතුම් ගතිගුණ පුරුදු කරන දක්ෂ භික්‍ෂුවට තමයි මේ කායානු පස්සනාව, වේදනානු පස්සනාව, චිත්තානු පස්සනාව, දම්මානු පස්සනාව කියන මේ අනුපස්සනාවන් පෙන්වස්වාමිනාස පුරුදු කරලා සිත සමාධිමත් කරගෙන, වගේම සිතෙහි මේ පංච නීවර නම් උපක්ලේසයන් ප්‍රහාණය කරගෙන මේ තමන්ගේ සොකය චිත්තේ මේ නිමිත්ත සිතෙහි මේ සත සතිපට්ඨානය භාවන අරමුණ මැනවී තමන්ට හඳුනාගෙන අවබෝධ කරගෙන ඒ වඩාත් හොඳින් ප්‍රගුණ කරගන්න. ඒ වගේම එකනට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතයේම සැපසේ වාසය කරන්න පුළුවන් කියලා. ඒ වගේම යා සති සම්පජඤ්ඤ භාවනාවෙන් වාසය කරනවා කියලා දේශනා කළා. ඉතින් ඒකට හේතුව එයා ඒ පඬිත වික්ත කුසල භික්ෂුව සුඛී චitte නිමිත්ත හොඳින් ඉගෙනගෙන තිබීම. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබත් මේ දේශනාවට අනුව මේ පඬිත ඒ වගේම වික්ත කුසල ශ්‍රාවකෙක් හැටියට මේ උතුම් සතිපට්ඨානේ කල්යාණ මිත්‍ර ඇසුරින් ඉගෙන කියාගෙන මේ පුරුදු කරගන්න, භාවනා වශයෙන් වැඩි දියුණු කරගන්න, අදිෂ්ඨාන කරගන්න. ඉතින් අද දවසෙත් අපි මේ උතුම් සදහම් කතිකාවත තුළින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ විතින් අසා දැනගෙන සිත පහදවාගෙන අපේ ජීවිතයට බොහෝ පින් රැස් කර ගන්නට යෙදුණා. ඉතින් ඒ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයන් අපට මේ උතුම් නිවන් මඟ මෙලෙසින් පිරිසිදු වසා දැනගන්නට බොහෝ සේන උපකාර කළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පිරිනොත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර සංගරුවනට, ඒ වගේම පින් කැමති දෙවියන්ට, මළගේ ඥාතීන්ට, මේ සෑම සිළු දෙනාට, ඒ වගේම ශ්‍රද්ධා ධර්මදානයට දායක වන පින්වත් ඔබ සෑම සිළු දෙනාටත්, සදහම් ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් අනුමෝදන්ව හැම දෙනාටම මේ ගෞතම බුදු සසුනේ මේ උතුම් සොඳුරු නිවන් මඟ පුහුණු කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති සාදු.